लग तेरने पूर्त कटे यहाँ की राट के नके कुमाक प्रथम इनमें सिंहल गीत के तटे गायने सा वादने अनुपमे में अकल महाचार्य सनत नंदसिर में तुम्हारे अभावे पिलिबंद व पाउद्गलिक व मगेत सामग्री जन बाले वे गेत सोके प्रकाश करने टक कहमती सांप्रदायिक माध्यमों में किंग हाट गिहिल्ला रटे विविध इसाव वलिन विविध कोणे अंगेन विविध माने अंगेन विविध गेटलु पैननगिन निसा अपि देशपालक्या विल्ला माध्यमों में अधास प्रकाश करीम ट यान नेतुव माध्यवेदी अभुतुमानला समाजे पिलबंधो विमर्शनात्मकव इन्ना माध्यवेदी इंट विविध प्रश्न विल्लती है ना अधिकारने संबंधो विविध वाद विवाद समाज तुले मतलब मिलती है आर्थिक संबंध आईएमएफ संबंध जीवन वेद संबंध उद्दमने संबंध राज्य आयतन प्रतियोगिता के संबंध विविध घटल तेनसा विमर्शनात्मक माध्यवेदी अब तुम लागे प्रश्न वाले मैं उत्तर देने के मती ගෝඨාභය රාජපක්ෂ පාලන බලයට ඇවිල්ලා මොට්ටල විදියට රාජ ආදායම බිඳුවටම බස්සලා සල්ලි අච්චු ගහන්න ගත්තාම අපි එදා කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න මොකද ණය ගෙවීමේ හැකියාව හීන වෙමින් පවතිනවා ඒ නිසා ප්‍රතිවිරගත කිරීම සඳහා සාකච්ඡා කරන්න කියලා ඉවරලා ඒ වෙලාවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ගියා නම් බංකොලොත්භාවයට රටපත් වෙන්නෙත් නැහැ මෙච්චර දරුණු කොන්දේසි ගණනාවකට එකඟ වීමේ අවස්ථාවක් මතුවෙන්නෙත් නැහැ ඉතින් ඒ නිසා ඒ නොගියේකේ විපාක තමයි බංකොලොත්භාවයට පත් වෙලා දරුණු කොන්දේසි ගණනාවකට එකඟ වෙන්න සිද්ධ වෙලා මේ ගන්න ණය මුදලින් එතෙක් ඔය ජාත්‍යන්තර මූල්‍ය අරමුණට නොගිහින් බංකොලොත් වීම දක්වා වූ කාලය තුල බංගලදේශයෙන් සහ ඉන්දියාවෙන් ගත්තු ණය වල කොටස් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දින දින පළවෙනි වාරිකය ආර්ථික ශක්තිමත් කිරීමට වැය කරනවා වෙනුවට පඩිගෙවීම සඳහායි ණය ගෙවීම සඳහායි පාවිච්චි කරන සිද්ධ වෙලා තියෙනවා එනිසා තමයි මම පාර්ලිමේන්තුවේදී කිව්වේ මේ කරන්නේ තරවටිල්ලක් මොකද හේතුව එදා ගෝඨාභය රාජපක්ෂ ණය පෙන්නලා මිනිස්සුන් රවට්ටුවා අද රනිල් වික්‍රමසිංහ මහත්තයා ණය පෙන්නලා මිනිස්සුන් රවට්ටනවා එනිසා මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දීලා තියෙන්නේ අපේ රටේ ආර්ථික ප්‍රශ්නයෙන් එළියට එන්න කඹයක් විනා සම්පූර්ණ ප්‍රශ්න විසඳන්න ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට බෑ මේ ප්‍රශ්න විසඳීමේ වාක්‍යයේ තියෙන්නේ මේ රටේ පාලකයන් හැටියට ඉන්න අයට මේ රටේ ජනතාවට මේක විසඳන්න ඕන අපි ඉතින් ඒ නිසා මේක කවරාකාරයකින් කරනවද කියන එක පිළිබඳව ගැටලුවක් තියෙනවා විශේෂයෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔය ඔක්කොම කොන්දේසි දාන්නේ අපේ ගෙවීමේ හැකියාව ශක්තිමත් කිරීම සඳහා එතකොට අපේ ගෙවීමේ හැකියාව ශක්තිමත් කරන්න ඒගොල්ලෝ දාන්න සීලි කොන්දේසි වලට අපි එකඟ විය යුතු නැහැ හේතුව තමයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට නොගිහිල්ලා අපිට මේක විසඳ ගන්න බෑ ඒක ඉස්සෙල්ලම කියලා ඉන්න ඕන ගෙවීමේ හැකියාව වැඩි කරලා පෙන්නන එක අපේ ඒක විකුණලාද බදු ගහලාද හරිද එහෙම නැත්නම් ප්‍රතිවිරෝධගත කරලාද නැත්නම් අලුත් ආදායම් මාර්ග වැඩි කරන ක්‍රම පෙන්නලාද නැත්නම් තියෙන ආදායම් මාර්ග ශක්තිමත් කරලා කරන විදිය පෙන්නලාද ඒව ප්‍රායෝගිකව ගන්න කොහොමද කියලා පෙන්නන එක අපේ වැඩක් ඒ නිසා වර්තමාන ආණ්ඩුව අලුත් ආදායම් මාර්ග ඇති කරන්නේ කොහොමද අලුත් වෙළඳපොළවල් වලට ඇතුළත් වෙන්නේ කොහොමද කියන එක පෙන්නලා නැහැ විශේෂයෙන්ම අධ්‍යාපන වෙළඳපොළ තොරතුරු දාක්ෂණ වෙළඳපොළ මූල්‍ය ආයෝජන කලාප දාලා කොහොමද වැඩි කරන්නේ සංචාර කර්මාන්තයෙන් කොච්චර ප්‍රමාණයක් වැඩි කරගන්න අපේක්ෂිත වෙනවද විදේශ ශ්‍රමිකයන්ගෙන් එන එක කොච්චර වැඩි කරගන්නවද එහෙම නැත්නම් වයිල්ඩ් ලයිෆ් ටුවරිසම් දිනු කරලා කොච්චර වැඩි කරගන්නවද එන්න මේව පෙන්නලා නැහැ ඒව නොපෙන්වීම නිසා තමයි බදු ගහිල්ලයි බදු ගහන එකයි ඒ වගේම රාජ්‍ය ආයතන විකුණලයි ණය අරගෙන තවදුරටත් ණය ගැනීමෙන් ගෙනියන්න කියලා පෙන්නලා තියෙන්නේ ඒ නිසා දැන් මේ වෙනකොට ජාත්‍යන්තර ණය තියෙන ඩොලර් බිලියන 53ක් විතර ණය දේශීය ණයත් එක්ක එකතු කරලා ගත්තාම ඩොලර් බිලියන 80කට වැඩි වෙලා තියෙනවා ඒ නිසා ණය අරගෙන ණය ගෙවනක
හරියන වැඩක් නෙමෙයි. මේක හරියට දැන් ඇත්තටම මේ පළවෙනි වාරිකේ හම්බුනේ තාත්තා බූරුව ගහන්න ගිහිල්ලා ඉවරලා ළමයින්ට කන්නම් දෙන්න නැති වුණාම අම්මා ගිහිල්ලා ගේ උගස්ති තියෙනකොට බැංකුවේ නිලධාරියා ලෝන් එක අනුමත කරාම ළමයි රතඤ්ඤ දාවේ මගේ වැඩක් වුණේ අපිට. හරිද? ඉතින් එහෙම වැඩක් කරලා හරියන්නේ නැහැ. දැන් තාත්තා බූරුව ගහලා කෙලවුණාම අම්මා කන්නම් දෙන්න දෙන ගමන්ම දරුවන්ට උගන්නලා දරුවන්ට හොඳ මේ අධ්‍යාපනයක් ලබා දීලා ඉහළ ප්‍රමිතිය රැකියාවක් ලබා ගැනීම හරහා තමයි ගේ සින්නවීම නවත්ව ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි දැන් මේ ජාත්‍යන්තර මූල්‍ය අර මුදලට ගිහිල්ලා ඒ හරහා ජාත්‍යන්තර රේටින් ආයතන හරහා අපේ බංකොලොත්භාවය නැති කරගත්තාම ඔක්කොම හරියන්නේ නැහැ. ඒක ඉතාම හොඳයි අත්‍යවශ්‍යයි. එතනින් පස්සේ අපි අලුත් වෙළඳපොළවල් වලට යන්න ඕන. ඉතින් ඒ නිසා විකිනීමම විතර නෙමෙයි දැන් මට ඒ සම්බන්ධවත් යම් විග්‍රහයක් දෙන්න පුළුවන්. ඔව් දැන් ඇයි රාජ්‍ය ලබන ලාභ ලබන රාජ්‍ය ආයතන විකුණනවා රාජ්‍ය ආයතන විකුණන එකේ ක්‍රම කීපයක් තියෙනවා. දැන් අත් වශයෙන්ම ගත්තොත් එහෙම මේ වෙලාවේ බංකොලොත් රටකට පාඩු ලබන ආයතන එකපාර විකුණ ගන්න බෑ අපි යථාර්ථ මහපොළොව යථාර්ථ කතා කරුවොත්. ඒ වගේම මේ මේ ලාභ ලබන රාජ්‍ය ආයතන විකහම වෙළඳපොළේ වටිනාකමට ලියන තක්සේරු වටිනාකම ලැබෙනවද කියලා ප්‍රශ්නකුත් තියෙනවා. ඒ නිසා මගේ පෞද්ගලික අදහස නම් ප්‍රතිව්‍යුහගත කිරීම කළ යුතුයි. රජය බිස්නස් කළ යුතු නැහැ. රජය මේ මේ නියාමනය සඳහා පමණයි ඉන්න ඕන. රෙගියුලේටර් වෙන්න ඕන. එහෙමනම් අපට ජාත්‍යන්තර වෙළඳපොළේ ලාභ ලබන ආයතන වලට හිමි ගණන් ලබා ගන්න බැරි මේ අවදානමක් තියෙනවනම් එහෙම නැත්නම් පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම කරන්න බැරි නම් අර සිංගප්පූරු මොඩල් එක ගේන්න. එක ආයතනයක් හදලා ඒකේ 51% ෂෙයාර් හෝල්ඩින් එක ආණ්ඩුව තියාගෙන ඉතුරු ටික පුද්ගලික අංශයට ආයෝජනය කරන්න කියලා සියලු රාජ්‍ය ආයතනයක යටතට ගෙනල්ලා ඒකේ කළමනාකාරීත්වය ඒ පුද්ගලික අංශයට ලබා දීලා රජයට පුළුවන් තමන්ගේ ලාභාංශ ලබා ගන්න. ඒකත් එක ක්‍රමයක් මේ ආදායම් වැඩි කර ගැනීම. තව ක්‍රමයක් තමයි අලුත් වෙළඳපොළවල් වලට අපි දොර විවෘත කරන්න ඕන. තොරතුරු තාක්ෂණ වෙළඳපොළ කියන්නේ ලෝකේ අලුත් වෙළඳපොළක්. ඒ වගේම අධ්‍යාපන වෙළඳපොළ කියන්නේ අලුත් වෙළඳපොළක්. සෞඛ්‍ය වෙළඳපොළ කියන්නේ අලුත් වෙළඳපොළක්. දැන් උදාහරණයකට මාලදිවයිනේ තියෙන භූමි ප්‍රමාණය අනුව ඔවුන්ට අලුතින් රෝහල් ඉදිරිපත් මේ ඉදි කරන්න බෑ. එතකොට අපි තව තවත් පුද්ගලික අංශය එන්කරේජ් කරන්න ඕන ලංකාවේ රෝහල් මේ හදන්න. එතකොට ඒ අයට මෙහාට එන්න වෙනවා. ඊළඟට අවුරුද්දකට ඩොලර් බිලියන 3ක විතර ආදායමක් එළියට යනවා පුද්ගලික අංශය මේ අධ්‍යාපනය ලබන විදේශ රටවල් වල ඉහළ පෙළ ධනවතුන්ගේ. ඒක ලංකාවේ තුල නවත්ත ගන්න ගමන් ඒ වෙළඳපොළ ලංකාව තුළට ගේන්න ඕන. ඉතින් එහෙම පියවරන් ගන්න ආකාරයක් මට පේන්නේ නැහැ. ඒ නිසා ණය ගෙවන්න ණය ලබා ගනිමින්, පඩි ගෙවන්න ණය ලබා ගනිමින් ගිහිල්ලා අපිට මේ තත්ත්වෙන් දිනු මේ එන්න එළියට එන්න බෑ. අපි කල්පනා කරන්න ඕන අපි බංකොලොත් භාවයට පත්ුනේ ඇයි කියලා. දිගින් දිගටම ණය අරගෙන ණය මත ජීවත් වෙමින් තමයි අපි මේ කෙලවුනේ. ඒ නිසා අනාගතයේ කෙලවෙනකොට මීට වඩා දරුණු විදිය ඛේදවාචකයකට මුණ දෙන්න සිද්ධ වෙයි කියන එක තමයි මගේ අදහස. ආර්ථික විශ්ලේෂක ගොඩක් අය කියන්නේ මේක ණය ගෙවන්න නෙවෙයි දුන්නේ මේක වැරදි ආර්ථිකමක් කියලා ආර්ථිකය හදන්නයි කියලා තියෙන්නේ කියලා. ඒ අනුව දැන් පළවෙනි වාරකේ අපි දෙවෙනි වාරකේ ලැබෙන ප්‍රශ්නෙට උත්තර දෙන්න රට පුළුවන්. නෑ දැන් දෙවෙනි වාරකේ ගන්න මීට වඩා බැරෑරුම් වෙනවා. මොකද මෙච්චර දවස් අපි බංකොලොත් අපිට ගෙවන්න බෑ කියලා කියාගෙන ඉඳලා තමයි මේ ප්‍රතිව්‍යුහගත කිරීම මේ 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 සාකච්ඡා කරලා ස්ටාෆ් ලෙවල් එකේ ඇග්‍රීමෙන්ට් එකකට ඇවිල්ලා මේක මේ අරගෙන තියෙන. ඇත්ත වශයෙන්ම මෙතනදී පාර්ලිමේන්තුව නොමග යවලා තියෙනවා. මේ එකඟතා රටේ මූල්‍ය බලය තියෙන පාර්ලිමේන්තුවට මේ එකඟතාවයන් පිළිබඳව පූර්ව දැනුම් දීමක් කරලා නැහැ. පූර්ව දැනුම් දීමක් කරන්න නැතුව කොන්දේසි මොකද්ද කියලා කියන්නේ නැතුව ඒව හංගන් ඉඳලා ජනාධිපති කාර්යාලයේ කිචන් කැබිනට් එකේ කට්ටිය එකතු වෙලා ඒව සාකච්ඡා කරලා කරලා ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවට ඇවිල්ලා ගහෙන් ගෙඩියෙන්න වගේ කියන අපිට සහයෝගය දෙන්නලු. ඒ නිසා රටට හරියන දේවල් වලට අපි අනිවාර්යයෙන්ම සහයෝගය දෙනවා. අපි 22 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහයෝග දෙන්නා. එතකොට අපි පක්ෂයක් විදියට ප්‍රතිපත්තිමය රාමුවන් වලට එකඟ වෙන දේවල් වලට අපි සහයෝගය දෙනවා. අනිත් දේවල් වලට අපි විරුද්ධ වෙනවා. ඉතින් ඒ නිසා අපි පැහැදිලිවම කියන්නේ දෙවෙනි වටේට යද්දී දැන් මෙච්චරකල් බංකොලොත් ණය ගෙවන්න බෑ කිව්වා. දැන් බංකොලොත් භාවයෙන් මිදුනහම ලබන මාසේ අප්‍රේල් මාසේ අන්තිම වෙද්දී අපි කියන්න ඕන අපි අරන් තියෙන ණයවල වාරික ප්‍රතිව්‍යුහගත කරලා කොහොමද ගෙවන්නේ? ගෙවීමේ හැකියාව වැඩි කරන්නේ කොහොමද කියලා. එතකොට ගෙවීමේ හැකියාව අපි පෙන්නනවා නම් එක්ක විකුණලා එහෙම නැත්නම් තවදුරටත් ණය අරන් කියලා මම හිතන්නේ ඒක සස්ටේනබල් කියලා ඉවරලා. මන්තුමා මේ පත්‍යග්‍රහයක් යනවා අනිත් දෙවිගේ සංස්ථා
අපි පක්ෂය ඇතුළත තාම මේක සාකච්ඡා කරන්න ඊයේ කැබිනට් මණ්ඩලයේ තියෙනු කරේ පෞද්ගලිකව මගෙන් ඇහුවොත් එස් එම් මරික්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ඒකට කැමති වෙළඳපොළ විවෘත කරන්න අපිට දූපත් මානසිකත්වයෙන් ඉන්න බෑ අපට කෙලවුණේ ඇයි අපට කෙලවුණේ අපි දූපත් මානසිකත්වයෙන් ඉඳලා මේක අපේ රට අපිට ඕන විදිහට අපි කරනවා කියලා ඉවරලා හිටියා මොකද ලෝකයේම විවෘතයි අද එතකොට වෙළඳපොළ තරඟකාරීත්වය වැඩි වෙන ප්‍රමාණයට තමයි පාරිභෝගිකයාට වාසි ලැබෙන්නේ එතකොට රජය වෙළඳාමෙන් ඉවත් විය යුතුයි කියන තැන අපි ඉන්නවනේ එතකොට තරඟකාරී එතකොට සමාගම් දැනට ඉන්නවා LIOC එක තව සමාගම් තුනක් ආවම වෙළඳපොළේ තරඟකාරීත්වය වැඩි වෙනවා අපි ඒකට එකඟයි ඇත්ත කතාව මෙහෙමනේ දැන් මේක කිව්වහම මට බණි මං හොඳටම දන්නවනේ කොහොමත් මට ඒගොල්ලෝ බයිනවා මේ පෙට්‍රෝලියම් මේ කට්ටිය හරිද නිකන් ඉඳන්නේ පඩි ගන්න වැඩි හරියක් හරිද උපාධිධාරියෙක්ගේ පඩිය කීයද ඒගොල්ලන්ගේ පඩිය කීයද හරිද පෙට්‍රෝලියම් එකේ ඩ්‍රයිවර් කෙනෙක්ගේ පඩිය ලක්ෂයකට වැඩි නිකන් ඉඳන් OT ගහනවා මේ ඉන් අවුට් ගහනවා ඔක්කොම කරනවා ඉතින් මේවයි වෙනස් වෙන්න ඕන අපි යථාර්ථය තේරුම් ගන්න ඕන දූෂණය කරන්න පෙට්‍රෝලියම් එකේ සේවකයෝ නෙවෙයි පාලකයෝ සේවකයෝ කරන්නේ නාස්තිය හරිද ඉතින් මේ දෙක පාලනය වෙන්න ඕන දැන් මේක වරදවා වටහා ගන්න මම මේ ආණ්ඩුවට කඩේ යන්නේවත් ජනාධිපතිට කඩේ යන්නේවත් නෙමෙයි අපි විශ්වාස කරන ආර්ථික ප්‍රතිපත්තිය කවුරු ක්‍රියාත්මක කරත් අපි ඒකට සහයෝගය දෙනවා දැන් මම ගන්න වගේ කඩෙන්නේ ඕස්ට්‍රේලියාවටයි එංගලන්තයටත් සහ චීනයටයි තමයි කඩේ දෙන්නේ ඒතර එහෙම දුන්න ඔබතුමාමයි සලහන් කරන්නේ එහෙම දුන්න තරඟකාරියක් කියලා තෙල් මිලේ අඩුවැඩිවීමක් දක්නට ලැබේ කියන එකද කියන්නේ දැන් බොහෝ විදේශ රටවල් වල මධ්‍යම රාත්‍රී 12ට දිනපතා තෙල් මිල එදා දවසේ ගණන් අණුව බහිනවා හෝ වැඩි වෙනවා දැන් අද මේ වෙනකොට ලෝක වෙළඳපොළේ තෙල් මිල භාගයට භාගයක් අඩු වෙලා තියෙන්නේ මම පෙරේද අද කොහෙද බලනකොට බ්‍රෙන්ට් ඔයිල් එක ඩොලර් 67ක්ද කොහෙද එතකොට ඒ ගානට තෙල් අඩු වෙලා නැහැ නේ මොකද මේ ආණ්ඩුව ඒකාධිකාරිය තියාගෙන ඉන්නෝනේ එතකොට තරඟකාරී වෙළඳපොළකට දුන්නාම කවුරු හරි එක්කෙනෙක් අඩු කරත් එහෙම අනිත් අයටත් අඩු කරන්න වෙනවා මේ වෙළඳපොළේ පවතින ඉතින් එතකොට ඒකේ ප්‍රතිලාභය යන්නේ පාරිභෝගිකයාට දැන් ඔබතුමා කියන විදිහට නම් දැනට මේ LOC එක ප්‍රශ්නේ ඒ කියන්නේ IOC එක ප්‍රශ්නේ විසඳුන්නේ නැහැ නේ මොකද රජය වැඩි කරොත් IOC එකත් ඒ ගන්න වැඩි ඉතින් ඒක තමයි ඒකාධිකාරය තවම තියෙන රජයටනේ වෙළඳපොළ නිදහස් කරන්න ඕන විවෘත කරන්න ඕන ගතානුගතික ක්‍රමවලින් අපි අයින් වෙන්න ඕන ඔබතුමා කල්පනා කරලා බලන්නකෝ පුද්ගලිකන් ඔබතුමා පුද්ගලිකංශයේ මාධ්‍යවේදීන්නේ පුද්ගලිකංශයේ මාධ්‍ය ආයතන පවතින්නයි ආණ්ඩුවේ මාධ්‍ය ආයතන මහා භාණ්ඩාගාරයේ මාස අන්තිමේ හිඟා ගන්නෙත් ඇයි එතනින්ම තේරුම් ගන්නකෝ එක කම්පැනි එකකට දුන්න කීර ඉවරලා වෙළඳපොළ විවෘත වෙන්නේ නැහැ වෙළඳපොළ භාගයට විවෘත කරලා නැත්නම් ඕක සිල්ලර කඩේක එක දොරක් ඇරිය වගේ වැඩක් නැහැ කඩේ දොරවල් ඔක්කොම ටික කරලා තියෙනවා ඒකට තමයි වැඩිපුර පාරිභෝගික කියන කඩේ ඇතුළට පාර්ලිමේන්තු මන්ත්‍රී මෛත්‍රී රාජපක්ෂ මහතා ඊ අපේ රාජ්‍ය දෙකේ තියෙනවා දෙසැම්බර් මාසේ කඳ තියෙනවා මයින්ද මාත්‍යාට මට තේරෙන විදියට උදේට කියන දේ දවල්ට මතක නැහැ දවල්ට කියන දේ රැට මතක නැහැ රැට කියපු දේ ඊළඟ දවස් උදේට මතක නැහැ ඉතින් මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ දැන් ඒගොල්ලොන්ගේ පොහොට්ටු පක්ෂයේ කට්ටිය කියනවා අපි ඡන්ද තියනට කැමතියි කියලා. හැබැයි ඒගොල්ලෝ නියෝජනය කරන ආණ්ඩුව ඒගොල්ලෝ ගෙනාවු ජනාධිපති තමයි මේ ඡන්දේ කල් දාන්නේ. අධිකරණයට බලපෑම් කරන්නේ. මුදල් අමාත්‍යාංශ ලේකම්ට මේ අධිකරණයට අපහාස කිරීම සඳහා අනුබල ලබා දෙන්නේ. හරිද? ඉතින් ඒ නිසා ඔය මාධ්‍ය හමු වල බොරු කය ගහන්න නැතුව ඒගොල්ලෝ JVP එකට බය වුණා, අපට බය වුණා. හරිද? ඡන්දේ තියන්නකෝ කාගේ කාගේ තරම දැනගන්න. එතකොට මහින්ද මහත්තයාට එතුමාගේ තරම දැනගන්න පුළුවන්. එතුමාලා මේ රටට කරපු අපරාධයට ජනතාව දෙන මේ උත්තරේ මොකද්ද කියලා බලා ගන්න පුළුවන්. එතුමා කියන නෙළුම් මාවතෙන් තීරණය කරන්නේ මෙතුවරේ කවද්ද? නෑ. නෙළුම් මාවත දැන් නිකන් රනිල් ජනාධිපතිතුමාගේ අල්ලේ නැට වෙන තැනක් කියලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමයි තීරණය කරන්නේ. දැන් නෙළුම් මාවත අල්ලේ නැටවනවා. මොන වුණත් මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට විශේෂ ස්තුතිය පුද කරනවා. අපි අවුරුදු 20 ගානක් එතුමාගේ එකට හිටියා. ඒ කාලේ එතුමාට කරන්න බැරි එක වැඩක් දැන් කරලා තියෙනවා. මුල්්‍ය අරමුදලට බැනෙවුන් ලව්ව මුල්්‍ය අරමුදලේ හොඳ කියවනවා. රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වලට බැනපෙවුන් ලව්ව රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම වල තියෙන වාසිය ගැන කතා කරනවා. රනිල් වික්‍රමසිංහ මාතර මහ බැංකු හොරා කියපෙවුන් ලව්ව මේ වගේ විශිෂ්ට නායකයෙක් නැහැ කියලා කියවන තත්ත්වයට ගෙනල්ලා තියෙනවා.
ගෝඨාභය මේ ඊළඟ දුටු ගැමුණු ගේනවා කියපුවෙන් ලව්වා ගෝඨාභය ගේනාපගේ වැරදි රනිල් තමයි ගේන තිබ්බේ කියලා කියවනවා. ඉතින් ඒ පරිවර්තනය කරපු එකම එතුමාගේ විශිෂ්ට ජයග්‍රහණයක්. මම ඒකට ස්තුතිවන්ත වෙනවා. ඒකෙන් අර්ථ දක්වන්නේ නැහැ එතුමා කරන හැමදේම හරි කියලා හොදේ. ඔය සාගර රත්නායක මහත්තයා වැල්ලවත්තේ විතරක් නෙමෙයි හොළඹ දිස්ත්‍රික්කෙම හාල් බෙදාගෙන යනවා. එයාගේ ගෙදරින් ගෙන ආපු හාල් නෙමෙයි මේවා. ආණ්ඩුවේ සල්ලි වලින් බෙදන්නේ. ඉතින් ඊළඟ මං හිතන විදිහට මට දැනෙන විදිහට ඊළඟ පාර කොළඹ දිස්ත්‍රික්කෙන් එතුමා ඡන්ද ඉල්ලන ලෑස්තිලා ඉන්න වගේ මට පේන්නේ. ඉතින් ඒකත් හොඳයි. ඉතින් මුණට මුණ හැපිලා බලන්න පුළුවන් නේ. එතුමා දෙනියයි පෙන්නේ. එනකොට කොළඹින් ඉල්ලන ලෑස්ති වෙනවා රාජකීයට නේ කිය. මම ඉස්සෙල්ලාම ලාල් හේමන්ත මාවලගේ කියන මගේ මාධ්‍ය සහෘදයාට මේ ගෞරවය සහ මේ ආචාර්ය පුදු කරන එතුමාගේ කොන්ද සම්බන්ධව එතුමාගේ කොන්ද රයිගම් ටෙලි සම්මාන උළෙලේදී විශේෂ ජූරි සම්මානයක් කරා ඔප්පු කරලා පෙන්නුවා. ගොඩක් මාධ්‍ය කොන්ද පන නැතුව හැංගිලා ආණ්ඩුවට කඩේ යමින් තමන්ගේ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා සහ ආණ්ඩුව බිස්නස් ලබා ගැනීම සඳහා කොඳු ඉලයට කඩාගෙන මේ නමස්කාර කරගෙන දන ගහගෙන ආණ්ඩුව වලට ඉඳද්දි මොහුට මාධ්‍යවේදියෙක් විදියට මේ ඒ තත්වයට ඒ එවැනි වැඩසටහන කරන්න පුළුවන් වීම පිළිබඳව මගේ ගෞරවය පුද කරනවා. දෙවැනි එක මම ප්‍රාර්ථනා කරනවා ලසන්තට කීත් නොයාට අත්වෙච්ච ඉරණම ලාල්ට අත් නොවේවා කියලා ඉවරලා සහ එහෙම වෙන්න අපි දෙන්නෙත් නැහැ කියන එක මම පැහැදිලිවම කියන්න ඕන. ඒ නිසා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියන්නේ ග්‍රහලෝකෙන් ආපු මිනිස්සු නෙමෙයි. මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු නියෝජනය කරන්නේ මේ රටේ ජනතාව. මොකද අපේ රටේ තියෙන්නේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය. ඒ නිසා මන්ත්‍රීවරුන්ට තියෙන්නේ ජනතාවගේ බලයක්. එතකොට ඉන් එහාට ගිහිල්ලා මේ ලොකු වෙන ආරූඪ කරගත්තු බලයක් නැහැ. ඒ බලය දැන් ජනතාව තමයි Tamanට හිමි බලය පාර්ලිමේන්තුවට දෙන්නේ. නීති හදපන් කීලිවලා ක්‍රියාත්මක කරපන් කියලා. ඒ පාර්ලිමේන්තුවෙන් දෙනවා විධායකයට ඒක හසුරවන්න කීලිවලා. එතකොට අසාධාරණයක් වුණාම අපිට යන්න තියෙන අධිකරණයට. හරිද? එතකොට අසාධාරණයක් වුණාම අධිකරණයට යන්න නම් තියෙන්නේ ඒ අධිකරණය ආරුඪ කරගත්තු බලයක් හරහා නැති කරනවා නම් මාර ප්‍රශ්නයක් නේ. දැන් මේ යෝජනාව ගෙනාවේ කවුද? දොළවත්ත මන්ත්‍රීතුමා. ලංකාවේ මිලියන 15ක් විතර ඡන්දදායකයන්ගෙන් එයා අරන් තියෙන මනාප ගාණ කීයද? එයා අරන් තියෙන මනාප ගාණ කීයද? සමස්ත ලංකාවේම ඡන්දදායකයන්ගෙන් 100ට එකක් එයා මනාප අරන් තියෙනවද? අධිකරණයට මේ අපහාස කරන්න. අධිකරණයේ විනිසුරුවරම පාර්ලිමේන්තුවට ගඳවන්න. ඒ නිසා අපි ජනාධිපතිතුමාට මම මීට කලිනුත් දවසක් කිව්වනේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී වික්‍රමසිංහ මහත්තයා මිය ගිහිල්ලා. ඒකාධිපති වික්‍රමසිංහ මහත්තයා තමයි දැන් ඉන්නේ. හැබැයි ඔය ඒකාධිපතිකමත් කරන්න පුළුවන් කාලයක් තියෙනවා. ඕක ඉවර වෙනවා. ඒ නිසා ශිරාණි බණ්ඩාරනායක මැතිනියට කරපු විදිහේ දේවල් කරන්න ලෑස්ති වෙන්න එපා. ශිරාණි බණ්ඩාරනායක මැතිනියට මහින්දගේ ආණ්ඩුවෙන් කරන ඔය විදිහ අසාධාරණකම් කරනකොට පාර්ලිමේන්තුවේ කමිටුවට ගේනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා මහපාරේ ඇවිත් ඒකට විරෝධය දක්වමින් අපට මහපාරට බහින්න පුරුදු කර එතුමා. හරිද? පඩි වැඩි කරන්නේ නැත්තම් බඩුමිල අඩු කරන්නේ නැත්තම් ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරනවා නම් මහපාරට බහලා අරගල කරන්න පුරුදු කරේ රනිල් වික්‍රමසිංහ මහත්තයා. කනගාටුවට කාරණේ පොට්ටුවේ තක්කඩින්ගේ උවමනාවට එතුමා අල්ල නැටවෙන. ඒ නිසා අධිකරණයේ විනිශ්චයකාරවරුන්ව පාර්ලිමේන්තුවට ගේන එකට විපක්ෂය හැටියට අපි සම්පූර්ණයෙන්ම විරුද්ධයි. අපි ඒක හෙලා දකින්නවා විතරක් නෙමෙයි මේ අසාධාරණයට විරුද්ධව අනාගතයේදී ව්‍යවස්ථානුකූලව කළ හැකි සියලු දේවල් අපි කරනවා. මා මොකද අපට මාධ්‍ය සම්බන්ධ විවේචන තියෙනවා. හැබැයි මාධ්‍යවේදියාට තමගේ පෑන සහ කැමරාව හැසිරවීමේ අයිතිය තියෙනවා. තීරණය දෙන ජනතාව ගතේ. මාධ්‍යවේදියාට කියන්න පුළුවන් එයාට ඕන දේ. දැන් නයි පෙන්නුයි සමහර අය. හරිද? එතකොට දැන් ඒක ජනතාවට පෙන්නන මේගොල්ලෝ. ඉතින් අපි දේශපාලක ජීවිතේ අපි කියන විවිධ දේවල්. ඉතින් මේ දෙකම බලන් ඉන්නවා මිනිස්සු. මිනිස්සු තමයි තීරණය කරන්නේ. ඒ නිසා මාධ්‍යවේදියාට සම්පූර්ණ නිදහස දෙන්න ඕන. කවුරු හරි පුද්ගලික අපහාසයක් කාට හරි කරලා තිනොත් ඒක විමර්ශනය කරන වෙනම කතාවක්. නමුත් මාධ්‍ය වගකීම තමයි හොරකම් වංචා දූෂණ අපරාධ නාස්තිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාදාමයන් එළියට පෙන්වීමේ
සම්පූර්ණ අයිතිය සහ වගකීම මාධ්‍ය රටේ මොකද මාධ්‍ය තමයි මේ රටේ හතරවෙනි ආණ්ඩුව නිසා මාධ්‍ය පාලනය කරන්න බෑ එකක් මතක තියාගන්න ඕන මාධ්‍ය පාලනය කරන්න ගිය හැම එකටම කෙලවුණා මාධ්‍ය පාලනය කරන්න ගිය හැම එකටම කෙලවුණා හරිද රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒක තේරුම් ගන්න ඕන ජයර්ජාවර්ධනත් මාධ්‍ය පාලනය කියලා කෙලව ගත්තා හරිද චන්ද්‍රිකා මාධ්‍ය පාලනය කරන්න කියලා කෙලව ගත්තා අධිකරණ අත දාන්න කියලා කෙලව ගත්තා හරිද මහින්ද රාජපක්ෂත් ඒකම තමයි උනේ ඉතින් වික්‍රමසිංහ මහත්තයාත් ඔක වෙයි ඔහොම ගියොත් එහෙම හැබැයි මම දන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා නම් මාධ්‍ය හරි මිතුරේ ඉස්සර මේ ජනාධිපති උනායින් පස්සේ මොකද්ද වෙලා තියෙන්නේ එතුමාට මට නම් තේරෙන්නේ නැහැ ඒක දැන් මේ ජාත්‍යන්තර පොතක් වාර්තා වෙනවා ශ්‍රී ලංකාව තුර දැඩි ලෙස මානවකම් උල්ලංඝනය වෙනවා කියලා ශ්‍රමණයට නියෝජිතෙක් ලංකාවට එවනවා කියලා දැන් මොවුන්ගේ වාර්තාවන් සාමාන්‍ය උන්ට කොහෙද බලන්නද ඒක ජාත්‍යන්තරව තවත් අපේ රටේ අපකීර්තියක් වෙනවා ඔය දැන් මේ බිත්තිය දිගේ එකපාරට වතුර එකක් ගැහුවාම බිත්තියට මොකුත් වෙන්නේ නැහැ බිත්තිය දිගේ වතුර බිඳුව බිඳුව කාන්දු නම් පුපුරනකම් අපි දන්නේ නැහැ. දැන් ජිනීවා මානව හිමිකම් කොමිසමේ ආර්ථික අපරාධ පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කරා. වර්තමාන රජයට වගේ වගක් නැහැ ඒ ගැන. ඊළඟට මානව හිමිකම් උල්ලංඝනය වීම ගැන දැන් වාර්තාවක් නිකුත් වෙනවා. ඊළඟට මාධ්‍ය නිදහස ගැන ඒවි. ඊළඟට පුරවැසි නිදහස ගැන ඒවි. මේවා ගැන වගේ වගක් නැති වුනහම මුළු ලෝකයාම එකට එකතු වෙවි. එකට එකතු වෙලා අපිට ෂොට් එක දුන්නාම තමයි තේරෙන්නේ. අර ෆුට්බෝල් ෆෙඩරේෂන් එකට 198 හත් දෙනෙක් කරේ අන්න ඒ වගේ වෙයි. මේ ෆුට්බෝල් ෆෙඩරේෂන් එකත් හැසිරුනේ අපේ රටේ ඡන්දෙ මේක අපිට ඕනේ දේ අපි කරන්නම් කිව්වනේ. ඒ නිසා ඡන්ද කල් දාලා මානව හිමිකම් කඩලා ආර්ථික අපරාධ හොයන්න නැතුව හරි මාධ්‍ය නිදහස නැති කරලා පුරවැසි නිදහස නැති කරාම ටොපිය හම්බේ එකපාරට. මම දැන් ඔක්කොම කිව්වා නේද? ඔබතුමන්ලා පෙනී හිටින්න මාධ්‍යවේදී මේ මහත්වරු මේ තමන්ගේ පඩි අරගෙන මාසෙ අන්තිමේ ගෙදර යන එක නෙමෙයි වැඩේ. වෘත්තීය ගෞරවය ආරක්ෂා කරන සගයෙකුට කෙලවුනහම ඒ සගයා වෙනුව පෙනී හිටින්න. මම මේ ඔබතුමන්ලාගෙන් ඉල්ලීමක් කරනවා. සහ මේතන ඉන්න සියලු මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරනවා. දැන් අපි විවේචනය කරන මාධ්‍ය ආයතනත් මෙතන ඉන්නවා. මට විරුද්ධව බොරු නිවුස් ප්ලාන් කරන මාධ්‍ය ආයතන මෙතන තියෙනවා. හැබැයි ඒගොල්ලන්ට කරදරයක් වුණොත් ඉස්සෙල්ලාම එන්නේ මම. ඒකත් මම කියන්න කැමතියි. ඉතින් ඒක තමයි සටන් වදින්න ඕගොල්ලෝ. හැමදාම මේ කවරේජ් එක දීලා ඉවරලා මේක ගෙනිහිල්ලා මේ හෙඩ් ඔෆිස් එකට දීලා එතන නිවුස් කට් එක කපලා දාන එක නෙමෙයි. ජීවත් වීමේ අයිති වෙනුවෙන් සටන් කරන්න, මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කරන්න, පුරවැසි නිදහස වෙනුවෙන් සටන් කරන්න, ඒකාධිපතිවාදයට විරුද්ධව සටන් කරන්න, ප්‍රජාතන්ත්‍රවාදී ඡන්ද අයිති වෙනුවෙන් සටන් කරන්න. හරිද? නැතුව මේ අරගොල්ලෝ මේගොල්ලෝ කියන කැලිටි කරගෙන කපලා දාන්න එපා. ඊට එහා ගිය වෘත්තීය වකිමක් තියෙනවා. අපි සහයෝගය දෙන්න. නැහැ පාර්ලිමේන්තුවේදී අපි මේක සම්බන්ධව විරුද්ධව අදහස් දක්වලා තියෙනවා. මාවලගේ මහත්මයාට විරුද්ධව ගන්න හැම පියවරක් වෙනුවෙන්ම අපි පෙනී හිටිනවා පමණක් නෙමෙයි. මම සමගි ජන බලවේගයේ නියෝජ්‍ය ජාතික සංවිධායක සහ මාධ්‍ය ප්‍රකාශකවරයා හැටියට මම එතුමාට කියන්න කැමති මේ ආණ්ඩුව මාවලගේ මහත්මයාට විරුද්ධව ගන්න මොනෝයම් හෝ නීති විරෝධී ක්‍රියාමාර්ගයක් අනාගත අපේ රජයක් යටතේ 100%කින් රිවර්ස් කරලා වන්දිත් ලබා දෙනවා. එතෙක් එතුමාගේ ජීවිත ආරක්ෂාව වෙනුවෙන් අපි පෙනී හිටිනවා. ලක්තිරණ පුවතකට එහා ගිය රටගෙන කෙක්කුමක්